අයිබෝවන් ඇපල් කඩේ නුවන් අදත් ආව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ළඟම තියෙන bell එක all දාලා තියාගන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අද අපේ කතාවට මෙන්න මේ විදිහට ගියොත් එහෙම දැන් ලංකාව ආර්ථික අතින් දේශපාලන අතින් සමාජීය අතින් සියලු පැත්තෙන්ම විනාශ වීගෙන යන රටක් දානට පත් වෙලානේ එතකොට මේ දේශපාලන අධිකාරිය මේ 74ක් කාලයක් කරපු දේශපාලන මගඩි දේශපාලන අක්නෝමැතික තීර්ණ ඒ වගේම මඩ මෝඩකම් ඊට පස්සේ උද්දච්චකම් මේ සියලුම දේවල් වල අවසාන ප්‍රතිඵලයක් වශයෙන් අපි දැන් දරිද්‍රතාවයෙන් ඉහළම රටකට පත් වෙලා තියෙනවා. එතකොට අධි උද්දමන තත්ත්වයකට තමයි දැන් අපි පත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ අධි උද්දමන තත්ත්වයකට රට ගෙනිච්ච මේ ගෝඨාභය රාජපක්ෂ කියන සාධකය, ඒ වගේම රාජපක්ෂ පරම්පරාව මේ ලංකාවේ දේශපාලන පිටින් අතුගාලා දාන්න කියලා ගෝල් පේස් එක තුල මේ වෙලාවේ නිර්පාක්ෂික අරගලයක් යනවා. එතකොට ඒ නිර්පාක්ෂික අරගලයේ තුල තියෙන්නේ ගෝ හෝම් ගෝඨා කියන කන්සෙප්ට් එක. එතකොට ගෝ හෝම් රාජපක්ෂ කියන කන්සෙප්ට් එක තමයි මෙතන තියෙන්නේ. දැන් සමහරක් මේ රටේ ඉන්න චීවරධාරීන් කියන පිරිසක් හැමදාම ගිහිල්ලිවල ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා කියලා එළියට ඇවිල්ලිවල වොයිස් කට් දෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒ අය මේ යෝජනා කරන සමහර දේවල් අපේ මහ පොළොව තුල මේ වෙලාවේ පැන නැගලා තියෙන ප්‍රශ්නෙට හරියට ඒ කියන්නේ ප්‍රශ්නයට අදාළව ප්‍රස්තුතයට අදාළ උත්තරේ දෙයි කට්ටිය එළියට ඇවිල්ලා කියන්නේ. එතකොට මම ඒක දිසා තමයි මේ ගැයට කියන්නේ ඉස්සෙල්ලා ඒ අය මහාන වෙන්න. ඒ අය මහාන වෙලා හරියට මේ බෞද්ධ සංකල්ප හරියට ඒ කියන්නේ බණ භාවනා කරන්න බෞද්ධ පිළිවෙත් අනුගමනය කරන ඒ පිනේ බලෙන් ඔවුන්ට ප්‍රඥාව පහළ වෙනවා. ඒ ප්‍රඥාව පහළ වුණාට පස්සෙවත් ඇවිල්ලිවල මේ විදිහට ජනාධිපතිත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරලා කියන්න ජනාධිපතිතුමනි මේ වෙලාවේ රටේ බහුතර ජනතාව කියන්නේ ගෝ හෝම් ගෝඨා කියන කන්සෙප්ට් එකයි ගෝ හෝම් රාජපක්ෂ කියන කන්සෙප්ට් එකයි. එතකොට ඔබතුමා මෙතන මේ මේ පුටුවේ රැඳිලා ඉන්න තාක්කල් මේ මිනිස්සු අපට පාලනය කරගන්න බෑ. මේ පාලනේ මිදෙන්න හදන රටක්. ඒක නිසා පාලනේ මිදෙන්න නම් අනිවාර්යයෙන්ම ජනාධිපති ගෝඨාභය නොහොත් වැල්ඩින් නන්දේ අනිවාර්යයෙන්ම ගෙදර යන්න ඕනේ. එතකොට මයිනා නොහොත් මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම ගෙදර යන්න ඕනේ. ඊට පස්සේ රාජපක්ෂ පරම්පරාව මේ දේශපාලන පිටින් අතුගාලා දාන්න ඕනේ කියන එක තමයි මේ රටේ මිනිස්සු කියන්නේ. දැන් එතකොට ඊයේ බලන්න මේ මහිනා නොහොත් මහින්ද රාජපක්ෂ ඊයේ කරපු අගමැති වශයෙන් තියාගන්න ඕන කියලා වල මේ කොළඹට මේ පුළුණුයි ගින්දරයි මේ එකතු වෙනවා කියලා දැනගෙන දේශපාලන විඥානය පොඩ්ඩක් හරි ඉන්න ඒ කියන්නේ ඕ මහින්ද කියන සාධකය දේශපාලන වශයෙන් ඒ කියන්නේ දේශපාලන වශයෙන් අවුරුදු 50යි 60යි කිකි කියනවනේ. එතකොට මේ මිස්සු නාකි උන් නිකන් අවාරයට නෙවෙයිනේ මේ මහ පොළොවේ පය ගහලානේ නාකි උනේ. එතකොට මේ මෙච්චර දේශපාලන විඥානයක් තියෙන මහින්ද රාජපක්ෂ කියන හරක ඊයේ කොළඹට ගෑල්ලිවල අර මිනිස්සු ඇතුලෙන් කුපිත කරවලිවල රුපියල් 5000යි අරකු කාලයි බත් පැකට් එකයි දීලිවල අවසානට කරේ අර නිර්පාක්ෂික අරගලයට ගිහිල්ලිවල කිසි දෙයක් කරන්න නැතුව තමන්ගේ නිර්පාක්ෂිකව තමන්ගේ අදහස ප්‍රකාශ කළා. මේ රටේ තියෙන ප්‍රශ්නේ දැන් ගෑස් ටික නැහැ, බෙහෙත් ටික නැහැ, තෙල් ටික නැහැ, ආහාර ටික නැහැ, අඩුම ගානේ සබන් කෑල්ලක් නැහැ. එතකොට ඒ වගේ තියෙන මිනිසුන්ගේ හිතේ තියෙන ආවේගය පීඩ කරන්න තැනක් තිබුණා. එතන තමයි ගෝල්පේ සර්ගලේ ගිහිල්ලිවල කාගහරිට කෑ ගහලා හරි බැනලා හරි මොන හරි කළා ඒ මිනිසුන්ගේ ආවේගය පිට කරලිවල ආව ගෙදරට. එතකොට ගෙදරට ඇවිල්ලිවල ආයේ ඒ විදිහට යන්න හරි තැනක් තිබුණා. එතකොට මේ මයින කරේ ඊට පස්සේ ජොන්ස්ටන් ඒ වගේම මේ දේශබන්දු තෙන්නකෝන් විශේෂයෙන් අද ගුටි කාලා තියෙනවා. මේ මිනිස්සු ගුටි කන්න ඕන තරම් මිනිස්සු. ඒක නිසා තමයි කියන්නේ ලංකාවේ නීති ස්ථාපනය කරන්න කියලා කියන්නේ. එතකොට මේ කට්ටිය ඊයේ අර මිනිස්සුන්ට ඒ විදිහට ගෝල් පේස් එකට ඵලයන් ගිහිල්ලා ගහපන් කියන අදහස දුන්නේ නැත්නම් අදටත් ඒ ගෝල් පේස් එකත් ඒ විදිහට යනවා. ගෝල් පේස් එකත් ඒ විදිහට යනවා. ඒ වගේම අනිකුත් දේශපාලන කට්ටියකෙත් මේ ඒ විදිහට මේ කට්ටිය අදහස් දරාගෙන හිටියේ. මොකද මේ මිනිස්සු ජනමතයට කන් දුන්නේ නැහැ මෙච්චර. හැබැයි ඊයේ වෙච්ච දෙයින් අවසානට අගමැතිට සිද්ධ වුණා ජනමතයට කන් දීලිවල අස් වෙන්න. එතකොට ඒක ඒ විදිහට ගියා. එතකොට දැන් අපේ කතාවට යන්න. අපේ කතාව තමයි දැන් ඊයේ කරපු වැඩෙන් ජනාධිපතිට තුමනවලා තිබුණා මේ වෙලාවේ අයියා කියන සාධකයේ හරි කරදරයක් ඔහුට ඒ කියන්නේ මිලිටරි පාලනයකට යන්න උවමනාවලා තිබුණා. එතකොට ඒ මිලිටරි පාලනයකට යන්න බැරිකම තිබුණේ අයියා කියන සාධකයේ අගමැති වෙලා ඉන්නකන්. එතකොට අයියා කියන සාධකයේ අගමැති වෙන්න මොහොත් ඇතුලේ යටි කූට්ටු වැඩ කළේවල
මේ විදිහට නැත්තම් ජනාධිපති කෙනෙකුට දැනගන්න තිබුණා ඔහුටත් මිලිටරියකින් සම්පූර්ණව විස්තර ටික දෙනවනේ මේක ඇතුලේ තියෙන රහස් තොරතුරු ටික සම්පූර්ණම කියලා ජනාධිපති කණේ තියෙනවනේ එතකොට ජනාධිපතිට තිබුණා මේ විදිහට කොළඹට මිනිස්සු ඇවිල්ලිවල මේ ඇති වෙන ඝර්ෂණය තුළ ලොකු කැළඹීමක් ඇති වෙන්න තියෙනවා ඒක නිසා ඒ කැළඹීම නවත්තන්න අයියට කියන්න තිබුණා බොහෝ වැඩේ කරන්න එපා කරොත් එහෙම මේ විදිහට ගිහිල්ලිවල මෙතනට මේ වුණොත් එහෙම මේ දෙගොල්ලෝ අතර ඝර්ෂණයක් ඇති වෙනවා කියලා කියන්නේ ලංකාව මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියලා දන්නේ නැහැ කියලා එතකොට ඒ කරුණු ටික ඒ විදිහට කල්ලිවල ඊයේ ඒ අරගලය අතන අර අරලිය ගමන්දේ තිබුණු ප්‍රශ්නේ නවත්තන්න ඔහු කටයුතු කරා නම් එහෙම මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔහුටත් ඌමනා වෙලා තිබුණා මොන හරි ප්‍රශ්නයකින් මේ විදිහට මිනිස්සු දෙගොල්ලෝ ඇන කොටා ගන්න තත්යකටපත් කළේවල මිලිටරි පාලනයකට යන. එතකොට ඔන්න අපි දැන් කතාවට එනවා. එතකොට රජයේ ඊයේ දානවා ඊයේ රජයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ ගැසට් නිවේදනය තමයි අතිවිශේෂ ගැසට් නිවේදනයක්. ඒක 2279 ඇලීරක් 11 2022 මැයි මාස 9 වෙනිදා තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. එතකොට ඔවුන් ඒ ප්‍රකාශයට පත් කරලා බලාපොරොත්තු වෙන දේ මෙන්න මේක. දැන් අපි කිව්වේ ඒකයි මේ කට්ටියට මිලිටරි පාලනයකට යන්න ඕනේ කියලා. දැන් සමහර විට දැන් සියලුම ආණ්ඩුව අයින් වෙලා තියෙනවා. එතකොට දැන් ජනාධිපති විතරයි ඉන්නේ. එතකොට ජනාධිපතිට දැන් මේ වෙලාවේ කොමසාරිස් කෙනෙක් පත් කරන්න ඕනාව තියෙනවා. කොමසාරිස් කෙනෙක් පත් කළේවල ඔහුට මිලිටරි පාලනයකට යන්න. එතකොට අත්‍යවශ්‍ය සේවාවන් කියන තැන ඒ මිලිටරි අර කොමසාරිස් හරහා අත්‍යවශ්‍ය සේවාවන් කියලා දැන් මේ මිනිස්සුන්ගේ භාෂණේ තියෙන අයිතිය. එතකොට මේ ලෝකේ පිළිගත් රටක් වශයෙන්, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ලෝකේ හැම රටකින්ම මේ රටත් ඒ විදිහටම භාෂණයේ නිදහස අපට දීලා තියෙනවා. එතකොට භාෂණයේ නිදහස ඕන තැනක එක්රැස් වීම සමගින් විසිර යාම සමගින් සාකච්ඡා කිරීම ඕව කරුණු කාරණා තියෙනවා. එතකොට මේ දැන් සියලුම දේවල් මේ මිලිටරිකරණය තුළ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන මෙන්න ඊයේ එවපු රජයේ ගැසට් නිවේදනය. ඒක කියනවා 41 අධිකාරය ඌ මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්ති යටතේ ඌ ඇඳින් නීති නියමයන්. හරිද? මෙහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය යයි මා විසින් සලකනු ලබන හේයින් 40 අධිකාරය ඌ මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්ති යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය හෝ ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍ර ආකාරයක් යටතේ මිස 2022 මැයි මාස 9 වෙනි දින පැය 19 සිට කේලිවල මේක දැන් බලපවත්වන විදිහට මේව කළේ තියෙනවා. එතකොට කිසිම තැනැත්තෙකු විසින් යම් කිසි පොදු මාර්ගයක දුම්රිය මාර්ගයක පොදු උද්‍යානයක පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශ මුහුදු වෙරළේ නොසිටිය යුතු යයි මා විසින් විධානය කරමි. එතකොට මේ කොහයට දෙන්නේ? දැන් මේ මිලිටරි කරණයකට මේ රට ගෙනියන්න තමයි මේ ගෝඨාභය නන්දසේන හෙවත් වෑල්ඩින් නන්දට ඌමනා වෙලා තිබුණේ. එතකොට මේ පිස්සා දැන් මෙච්චර කාලයක් ඔහුට අවුරුදු දෙකහමාරකට පස්සේ ඇවිල්ලා තමන්ගේ රටේ ප්‍රධාන පුරවැසිය කියනවනම් මට වැරදුනා, මට අතපසු වුණා, මට කරගන්න බැරි වුණා, මට කරන්න දුන්නේ නැහැ, එහෙමයි මේමයි කියලිවල අවුරුදු දෙකහමාරකට පස්සේ ගමේ රටේ ප්‍රධාන පුරවැසිය ඇවිල්ලිවල ඒ විදිහට කියනකොට අපේ රටේ දිසානතිය කොහෙටද ගෙනහිල්ලා තියෙන්නේ. එතකොට ඒක නිසාමයි කියන්නේ මේ ගෝඨාභය නන්දසේන නොහොත් වෑල්ඩින් නන්දෙට මිනිස්සු ඇවිල්ලා කියන්නේ තමුසෙට රටක් පාලනය කරන්න බෑ, තමුසෙ ගෙදර යනවා කියලා. එතකොට ඒක තේරුම් ගන්න බැරුව අනිත්‍යුන්ට කියන උපපලයන් කිකේ ඒක නිකන් කාඩ් කූට්ටම අනාන. දැන් මේවා මේ එක එක දේවල් පැලස්තර දානවා. එතකොට මේ රට දැන් මේ නන්න පෝල් වෙලා තියෙද්දි මුන්ට පාලනය කරගන්න බැරි නම් පාලනු දැන් මිදිලා දැන් තියෙන්නේ. එතනින් එහාට දැන් මොකද්ද කරන්න ඕනේ? එතකොට ඒකට මේ රට නිවන්න නම් එකම දේ තමයි කරන්න ඕනේ, අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ නොහොත් වෑල්ඩින් නන්ද ගෙදර යන එක. වෑල්ඩින් නන්ද ගෙදර ගියා කියලා කියන්නේ පාර්ලිමේන්තුවට වග කියන පුද්ගලෙක් කවුරු හරි ජනාධිපති වශයෙන් පළමුවපත් කරගෙන ඊට පස්සේ
ඊට පස්සේ මේ කෙටි කාලය තුල අපට ආණ්ඩුවක් රටට වග කියන ආණ්ඩුවක් පත් කරගෙන ඊට පස්සේ අගමැති කෙනෙක් පත් කරගෙන ඒ කැබිනට් පොඩි කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන මේ රටට විවස්ථාවේ වෙනස්කම් ටික ඒ ටික කරගෙන ඊට පස්සේ ඡන්දයකට යන මේක රට දැන් ඉස්සල්ලාම කරන්න ඕනේ මේ රට නිවා ගන්න එක. එතකොට නිවා ගන්න නම් අනිවාර්යෙන්ම මේ කට්ටිය මේ තනතුරු වලින් අයින් වෙන්න ඕනේ. එතනින් එහාට මේ දාන දාන ගහන ගහන සියලුම ගැසට් වලින් හැම දෙන හැම තිස්සෙම මිනිස්සුන්ගේ අර භාෂණයේ නිදහස නවත්තලි වල මිනිස්සු වෛරයකට වෛරී ප්‍රකාශනයකට වෛරීත්වයකට ගෙනියන එක තමයි කරන්නේ. එතකොට ඒක නිසා අපි කියනෝ අනිවාර්යම ගෝඨාභය නම්සේන තමුසේ පේල් තමුසේට මෙතනින් එහාට කරන්න බෑ. තමුසේට ඕ එක එක කියන කුණු කතා අහලි වල මේ මෙතනින් එහාට මේ රට ලේ විලක් කරන්න එපා. ඕකුන්ට ඌමනා වෙලා තිබුණේ මේ රට ලේ විලක් කරන්න. මොකද ලේ විලකින්ම ආපු ලේ විලකින්ම යනකොට මොන තරම් අභාග්‍ය සම්පන්නද අපේ රට. මේ තරම් ලස්සන රටක් ලෝකෙ උබලා ඇවිදලා තියෙනවනේ. උබලා ඇවිදලා තියෙද්දි දැකලා තියෙනවද මේ වගේ පින්වන්ත රටක්, මේ වගේ පින්වන්ත භූමියක්? එතකොට මේ පින්වන්ත භූමිය පාලනය කරගන්න බැරි නම්, ඒක සංවර්ධනය කරගන්න බැරි නම්, ඒකෙන් හොරා කනවා නම් උබල මොනතරම් අභාග්‍ය සම්පන්න මිනිස්සුද? උබලට කවදාකරි ලෝකෙ ගිහිල්ලා ලෝකෙනේ මොන ආත්මයකටවත් සුගතියක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා දැන් මම මේ වෙලාවේ කියනවා අනිවාර්යයෙන්ම මේ රට නිවන්න නම් අනිවාර්යම ගෝඨාභය රාජපක්ෂ උඹලා ගෙවල් වලට ඵලයල්ලා උඹලා ගිහිල්ලි වල්ලා උඹලාට වඩා හොඳ මිනිස්සු මේ රටේ ඉන්නව. රට ආදරය කරන මිනිස්සු උඹලා එක රටක කකුල තියාගෙන එක රටක කකුල තියාගෙන ඉන්න මිනිස්සු ඊට වඩා මේ රට ආදරය කරන මිනිස්සු ඉන්නව. මේ රට හදන්න ඕනේ, මේ රට මෙතනින් එහාට ගෙනියන්න ඕනේ කියලා. ඒක නිසා ඒ යුතුකම අපට ඉෂ්ට කරන්න උඹලා දැම්මත් ගෙදර ඵලයන් කියලා ඉල්ලීම කරනවා. මොකද මේ රට මෙතනින් එහාට දුක් විඳින්න දෙන්න පුළුවන් රටක් නෙවෙයි. එතකොට දැන් පොලිස්පතිට තියෙන යම් කිසි වගකීමක් මේ වෙලාවේ මේ මිනිස්සු නිවන්න. ඒක තමයි පොලිස්පති වශයෙන් මේ වෙලාවේ නීතිපතිතුමාත් ඒ වගේම අධිකරණයත් එක්ක සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම මේ වැරදි තීරණ අරගෙන ඉවරලා මේ මිනිස්සු කුපිත කරන්න අල්ලියගහ මන්දිරයේ ඉඳලා එවපු එවුන් ඒකට අණ දීපු එවුන් ඔක්කොම අත්අඩංගුවට ගනින්න මේ වෙලාවේ දඩබඩ ගාලා අත්අඩංගුවට අරගෙන වල උන් නීති හමුවට ඉදිරිපත් කළවල උන් දවස් 14ක් හරි අඩුම ගානේ දානකොට මේ මිනිස්සු ටික නිවා ගන්න පුළුවන්. එතකොට දන්නව රටක නීතිය දැන් ස්ථාපනය වෙලා තියෙනවා. මහා එකට එක නීතියකුත් දුබලයට එක නීතියකුත් නෙවෙයි මේක. දැන් නීතිය ඔක්කොටම එක සමානයි කියලා. එතකොටවත් මේ ප්‍රශ්න ටික නිවා ගන්න පුළුවන්. ඒකටවත් අඩුම ගානේ පාර කපන්න නැති උඹලා ඊට පස්සේ ඇවිල්ලි වල කියන්නපා රට මෙන්න මේමයි අපිට දැන් මේමයි කියලා වල ආමිකේ කොල්ලෝ දාලි වල උඹල හිතනවා නම් ඕ උණ්ඩ ටික පත්තු කළා මේ රටේ මේ ප්‍රශ්නේ නිවන්න පුළුවන් කියලා වල 2 කෝටි 20 ලක්ෂයක් ඉන්න ඕනේ කෝටියක් පාට වැස්සොත් එහෙම ඕ උණ්ඩ ටික ඇති වෙයිද උඹලට? ඊට පස්සේ ඕ උණ්ඩ ටික පත්තු කළා මේ කෝටිය මරලි වල හරි ඕ ඉතුරු 1 කෝටි 20 ලක්ෂයක් එක ගමන යන්න පුළුවන් කියලා හිතනවාද? ඒක නිසා මෙතනින් එහාට මේ රට මේ වැරිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න නම් අනිවාර්යයෙන්ම ගෝඨාභය නන්සේන දෙයියනේ කියලා උඹලා තොලංචි වෙලා ඵලයල්ල මේක ගිහපු දවසට මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒක නිසා මේ දැම්මත් මේ රට මේ තත්ත්වෙමත් අපට අඩුම ගානේ දෙන්න. ඔතනින් එහාට මේ දේපල මේ විදියට විනාශ වෙනවා. මේ අපේ රටේ කොල්ලු කෙල්ලෝ එකට හිටපු ගමේ එකට හිටපු මිනිස්සු දැන් විරසක වෙනවා දේශපාලන වශයෙන්. ඒක නිසා මෙතනින් එහාට අපිට මේ පව ඉස්සහට ඉන්න පරම්පරාවටත් ගෙනියන්න දෙන්න එපා. ඒක නිසා තමයි කියන්නේ දැම්මත් මේ රට නිවා ගන්න ඕනේ. ඕ තියෙන බලයට තියෙන කෑදරකමට මේ රටේ මිනිසුන්ගේ එක තියෙන වෛරයට මේ විදිහට අල්ලගෙන දෙලිවලා අපේ ජාතිය විනාශ කරන්න එපා. දැන් හාමුදුරුවන්ට මේ හරි සිල්වත් ගුණවත් හාමුදුරුවන්ට මේ පන්සල්වල ඉන්න ලොකු හාමුදුරුවන්ට මම යෝජනා කරනවා අපේ හාමුදුරුවනේ දැම්මත් අනිවාර්යයෙන්ම මුන්ට බල කරන්න බලයෙන් බැහැපන් කියලා වෙලා නැති වුණොත් එහෙම මේ ලේ විලක් වෙන්න යනේමට මේ ඕ සිවුරු දරාගෙන මයික් ඉස්සරහ ඇවිල්ලා කෑ ගහන මහාන වෙච්ච නැති හාමුදුරුවන්ගේ ප්‍රශ්න බලපානවා. ඒක නිසා ඒ අයගේ ප්‍රශ්න මේ මහ පොළවේ තියෙන යථාර්ථයනේ. ඒකට ඇවිල්ලා මයික් ඉස්සරහට කියන්නේ. ඒක නිසා මයික් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න යථාර්ථය තේරුම් ගත්ත බුද්ධ පුත්‍රයෝ ඇවිල්ලා මේ රජයේ ඉන්න නායකත්වයේ කතා කරලා ඒකට අවශ්‍ය තැන් වලට යවලා මේ රට නිවන්න ඔබතුමා ඔබ වහන්සේලාට පුළුවන්. ඒ නිසා ඒ තැන ඒ නායකත්වය ගන්න කියන ඉල්ලීම කරනවා. මොකද මේ වෙලාව මීට වඩා අපට එහාට යන්න බෑ. අපි අවුරුදු 30කින් විඳපු දුක් විඳපු ජාතියක්. එතකොට මෙතනින් එහාටත් මේ රට තවත් දුක් විඳගෙන යනවා කියලා වෙල කියන්නේ මොන තරම් අභාග්‍ය සම්පන්න වෙනවද? ඒ නිසා අපි මෙතනින් එහාට මේ වීඩියෝ එක දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ විද්වතුන්ට ඒ වගේම මේ ස්වාමින් වහන්සේලාට ඒ වගේම අන්‍ය ආගමික නායකතුමන්ලාට මේ වෙලාව වගකීමක් තියෙනවා.
ජනාධිපති ගෝඨාභයට ගෙදර යන්න කියලා කියනවා. තව දෙයක් කියන්න තියෙනවා මේ අරගලයේ ඉන්න නිර්පාක්ෂික අරගලයේ ඉන්න තරුණ තරුණියන්ට ඒ වගේම අපේ කොල්ල කෙල්ලන්ට සියලු දෙනාට මේකේ අපි කරන්නේ නිර්පාක්ෂික අරගලයක් මේක සාමකාමී අරගලයක් මේක කාගවත් ලේවලින් උත්තර හොයන්න පුළුවන් අරගලයක් නෙවෙයි ඒක නිසා අපිට ලෝකේ කවදක හරි අපේ රන්නකුඩෙන් ලියවෙන්න තිබුණු නම අඟුරු කෑල්ලකින් ලියන්න තත්ත්වයට පත් කරගන්න එපා අපි අපේ රන්නකුරෙන් මේ අරගලයේ ලෝකෙට කවදක හරි ලංකාවේ කොළඹෝ වල මෙන්න මේ විදිහට අරගලයක් තිබුණා ඒක නිර්පාක්ෂික අරගලයක් එක ගල් කැටයක් ඉස්සුවේ නැහැ එක පොළු මුගුරක් ඉස්සුවේ නැහැ මේ අරගලය මෙන්න මේ විදිහට කළා රටේ පාලකයෝ බස්සලා යැව්ව කියන ඒ රන්නකුර කවදක හරි අඟුරු කෑල්ලකින් මේ අඟුරු වලින් ලියන තත්ත්වයක් ඇති කරන්න එපා මේ තරම් කළු අතීතයක් තිබුච්ච අරගලයක් මෙන්න මේ රටේ තිබුණා කියන එක ඒක නිසා අපි මේ අරගලය ජයගමු අරගලය ජය ගන්න ඕනේ රන්නකුරෙන් ලියවෙන විදිහට ඒක නිසා මම ගෝල් පේස් එකේ ඉන්න සාමකාමී අරගලයේ වගේම මේ දැන් වෙලාවේ මේ වෙලාවේ ලංකාව මේ ගිනි අරගෙන තියෙන වෙලාවේ ඉන්න තරුණ තරුණියන්ටත් මම මේ වෙලාවේ කියනෝ මචං එපා ඕදේ කරන්න අපි මේ අරගලය ජයගමු මේ අරගලයේ 99%ක් ඉවරයි එකම එක සාධකයයි තියෙන්නේ මේ ගෝඨාභය නන්සෙන් නොහොත් වැල්ඩින් නන්ද විතරයි අපිට දැන් ප්‍රශ්නයකට තියෙන්නේ ඒක නිසා අපි සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන විදියට නීතිය හසුරවන්න පුළුවන් විදියට අපේ හොඳ තුන්වෙනි බලවේගින් යුතු නායකයෙක් බිහි කරගෙන රටට නීතිය හා සාමය කියන එක හරි විදියට ප්‍රතිස්ථාපනය කරලිවලා මුන්ට දඬුවම් කරමු එතකන් අපි අපි අතට ගන්න හොඳ නෑ අපිට මේ අනවශ්‍ය බලයක් අපි අතට අරගන්න නැතුව අපි ඒක නීතියට දෙමු මුන් එලවන්න වැඩ කරමු ඒක නිසා අපේ මේ අරගලය රන්නකුරෙන් ලියවෙන්න ඕනේ එහෙනම් අතට ගිහිල්ලෙන්නම් ඇපල් කඩේ නෝන සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයිබෝන්.